මේ වගේ කියමු තියෙන බුදුන්ට විතරයි. බුදුහාමුදුරුවෝ තමයි මගේ චින්තකයා. මම මේ කතාව පටන් ගන්නම් මෙහෙම. දැන් මේ රට තුල ඉන්නවා සාතිශය මුස්ලිම් බහුතරයක්. අපේ බෞද්ධයන්ට වඩා බෞද්ධ මාර්ගයේ ඒ ෆිලොසොෆි එක අභ්‍යාස කරන සුළුතර කොටසක් මේ රට තුල ඉස්ලාම් නාමයෙන් එන උන්මත්තක අන්තවාදයක් පිළිබඳව අපි කතා කළා. හැබැයි අවාසනාවක මහත සංවිධානාත්මක මම හිතනවා ඒක ජමාත් ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටියේ කියලා. මොකද ඒගොල්ලන්ට තුර්කි සල්ලි ගොඩක් එනවා මේ රටට. හරිම අවදානම් තැනක මේ රට තියෙන්නේ. මොකද මේක බෙදිලා 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 දුර්වල වුණොත් ඒකේ වාසිය එළියේ ඉන්න සතුරට. මොකද සතුරු බලවේග හුඟක් රටට ඇතුල් වෙච්ච මොහොතක්. දැන් එංගලන්තේ මේ වෙනකොට ප්‍රශ්න පටන් අරගෙන ෆ්‍රාන්සේ ගිනි ගන්න ඕන්න මෙන්න. දැන් ඒවයිදී අනිත් අනිත් ප්‍රජාවන් සහ මේ මුස්ලිම් අන්තවාදී බලවේගත් එක්ක කෝලාහල ඇති කරගත්තයින් පස්සේ මේ මතවාද තියෙන මේ ලංකාවේ ඉන්න දරුවොත් අභිප්‍රේරණය වෙනවා බටහිරට, යුරෝපයට, විශේෂයෙන් ඇමරිකාවට. දැන් ශ්‍රී කසිනා මැතිනිය බලයෙන් පහ වෙන්න කලින් අගෝස්තු මාසේ පළවෙනිද මේ ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කළා. 2011 ඉඳලා ජමාත් ඉස්ලාම් ව්‍යාපාරයේ මේ ගොඩනැගිලිවත් පවත්වා යන්න දුන්නේ නැහැ. කොහොමද යාගෙන් වෛරය පිරිමහපු හැටි? අල්ලාහ්ගේ සහතිකයක් සහිත එකී ඓතිහාසිකම් ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමට පෙළඹීම හෝ නොයසේනම් ඒවායේ සංශෝධන වෙනස්කම් සිදු කිරීමට තැත් කිරීම හෝ නාම මාත්‍රයෙන් පිළිගෙන ප්‍රායෝගික වශයෙන් ඒවා කඩ කිරීම වරදක් වේ. එබඳු වරදක් සිදු කරන රජයකට අත්වන දඬුවම පැහැදිලිව දක්වා ඇත. දැන් මම මේ කියන්නේ 2015 අපි මේකට මුණ දුන්නා. ඊට පස්සේ අරගලය ඇතුළේදී රටේ ජාතික ආරක්ෂාව හදන්න ඕනේ කියලා ආපු මිනිහා එළවල ඇරියා. ඉතින් මේ තත්ත්වයෙන් ඇත්ත වශයෙන්ම මුදවා ගන්න නම් පරිණත දේශපාලන නායකයෙකුගේ ආගමනය මේ රට ඉල්ලා හිටන මොහොතක් විදිහට මම දකින්නේ. මේ විශේෂයෙන් ගෝලීය තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕන.